හරි තොරතුරු රට ඇතුළට යන එක නතර කළා දාලා නැවත වැඩේකින් මේ ජනතාවගෙන් එන ප්‍රතිවිරෝධය අඩාල කරන අඩපණ කරන වැඩපිළිවෙලක තමයි මේ ආණ්ඩුව ඉන්නේ. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ත්‍රස්ත විරෝධී පනතින් ගෙන ඒමට උත්සාහ කළ මර්ධනය දැන් මාධ්‍ය ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරන බවයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා සමාජ මතයක් නිර්මාණය වෙච්ච මොහොතෙම ආණ්ඩුවෙන් ඊට වඩා වැඩි මර්ධනීය පනතක් ADA පනත ගෙනාවා. ADA පනතේ තිබුණේ රටේ ජනතාව අරගල කරෝතින් අඩුම ධර්මයේ සමාජ මාධ්‍යක අදහස් දැක්වුවෝතින් විද්‍යුත් මාධ්‍ය ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අදහස් දැක්වුවෝතින් ඔවුන්ව මර්ධනය කරන්න තමයි මේ ADA පනත ගෙනාවේ. දැන් මේ ADA පනතින් කරගන්න බැරි වෙච්ච දේ ආණ්ඩුව ගෙනල්ලා තියෙනව විද්‍යුත් විකාශන නියාමන අධිකාරියේ පනත් කෙඩුම්බතක් කියලා. එතකොට මෙන්න මේ නියාමනය කිරීම ඇතුළෙන් මොවුන් බලාපොරොත්තු වෙන්නේ හරි තොරතුරු රට ඇතුළට යන එක නතර කළා දාලා නැවත වැඩේකින් මේ ජනතාවගෙන් එන ප්‍රතිවිරෝධය අඩාල කරන අඩපණ කරන වැඩපිළිවෙලක තමයි මේ ආණ්ඩුව ඉන්නේ. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.